ලබන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව එකමුතු විය යුතුයි. රටේ ව්‍යවස්ථාවට අනුව ලබන වසර මැතිවරණ වසරක්. ජනාධිපතිවරණය පැවැත්විය යුතු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණයක්ද ඕනෑම අවස්ථාවක පැවැත්වීමට ඉඩ කඩ තිබෙනවා. පළාත් සභා සහ පළාත් පාලන ඡන්දයත් අවශ්‍ය නම් පවත්වන්න පුළුවන්. පළමුවෙන්ම එන්නේ ජනාධිපතිවරණය නම් ගන්නා පියවර ගැන ද්‍රවිඩ ජාතික සඳහන මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා අද අදහස් පළ කළා. ජනපති සටන මඩකලපුවේ අද පැවති උත්සවයකට එක්වමින් ටෙලෝ සංවිධානය නියෝජනය කරන ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් පැවසුවේ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවයි. ලබන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව එකමුතු විය යුතුයි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව හොඳින් දන්නා දෙමළ ජාතිකයෙකුට අපගේ සහයෝගිතාව ලබා දෙන්න ඕනේ. දැන් තියෙන තත්ත්වය අනුව දකුණේ කිසිම අපේක්ෂකයෙකුට 50%ක් ඡන්ද ගන්න බෑ. ඒ නිසා ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. ඒ වෙලාවේ දෙමළ ජනතාවගේ දෙවැනි ඡන්දය අවශ්‍ය අය එක්ක ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ඇතිව අපට ගිවිසුමක් ඇති කර ගන්න පුළුවන්. අපි දැන් අවධානය යොමු කරලා තියෙන්නේ ඒ ගැනයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.